බන් ඔබ ස්වාතෙන්දරූප පාහිනී ප්‍රධහන්න පුවත්විකාශය සමකෙන්. පුවත්සරස් තල ප්‍රථමයෙන්. තත්වය අයහපත් සාමාන්‍ය පෙළ කල්ධාන්න වෙනපා ඇමති ජිහල් කියයායි ආදාහනය එපා කියා භූමිතානයඉල්ලූ පෙත්සම් එකුළහක්ම අධිකරණය ඉවත දමයි. මහර රැඳවියන්ගේේන්ති ගැස්සූ පෙත්තේ රහස සොයයි. මහර කැරල්ලේ සුළමුලොස්සොවැන්ට පත්කළ කමිටුවෙන් පොලිස් ප්‍රකාශක අජිත් ඉවත් වෙයි. ඔොහොර මඟඩියකින් රටට පාඩු කළ පස්තිරකුගේ වැඩතාහනම් කාලකනය ප්‍රචණ්ඩයි සුළඟත් වැස්සත් දරුණුේ මැගෙනහිර පාසලුත් දවස්තුනකට වැසේ දේශපාලකයන් කොල්ලකෑ ඉඩම්ගඩ හොයන්න ඇමති එස්සම්ගෙන් කමිටුවක්. කාලුගුණික සමුතිය යථාර්ථයක් කරන්න ලෝකයා සැරසිද්දී ඇමර්සන් වනාන්තරයත් වනසංහාරයක් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාකය සැලසුම් කළ දිනට පැවැත්වීමට නොහැකි වන බව අවත් එය මහච්චාරය ජීල් පිරිස් මහතා පාර්ලිමේන්තුවෙදී අද ප්‍රකාශ කළ විභාගේ පැත්වෙන නවදදිනයට සති හායකට පෙර සිසුන්ට ඒ පිළිබඳ දැනුම්තිෙන බවයි අවත්‍යවරයා වැඩි දුරටත් කියයා සිටි. බැන් අමාරු තීරණයක් ගන්ට සිදවෙ ලති වෙනවා. සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳවයි. ශිෂ්‍යයන් හයලක්ෂ විසේක් දා ල්ලුම් කල් ලති වෙන මේ විභාගගේ. පාසැල් වලින් දැනට විවෘත කල්ලා පන්ති පවත්වාගෙන යන්නේ පාසැල් දළවශයෙන් පන්දස් එකසීයට. පන්ති වලට යන්ට පුළුවන් වන්නේ ශ්‍රිෂ්්‍යන් භාගිකට පමණයි. හැවයි මේ සියරු දෙනාම පෙනී සිටින්නේ පොදු වෙභාග. දිසම්බර්මාසය පළවන සතිය තුළ අනෙක් පාසැල් විවෘත කිරීමට බැරින. අපි සති දෙකන් දෙකට සමාලෝචනය කරනවා රටේ පවතින සෞඛ්‍ය තත්වේ ල්දානවා ගැන්නේ ළමයගේ ජීවිතය කල්දැනවා. ේ අද පැවතිීම තත්ත්වය තුළ මේ විභාගය පැත්වීම සුද්දුස වන්නේ නෑ. හැකතා කික්මනින් සාමාන්‍ය පෙළ විභාග පැවැත්වීමට අපි උත්සාහ දරනවා. ඒවගේම ම පැහැදිලිව ප්‍රකාශකන්නවා අපි අලුද්දිනය තීරණය කිරීමේදී අවම වශයෙන් විභාග අපේක්ෂකයන්ට සති හයක් කල්ලය විභාගයට පිළේලවීම සඳහා තමන්ගේ මානසිකත්වය ගොඩ නගා ගැනීම සඳහා ටික කාලයකවශය. කොෝනාවලින් මේ අන අඇගේ බෘධ ශරීර ආදාහනය කිරීම සබන්ධම නිකුත් කරඇති ගැසට් නිවේදනය බල රහිතර ලෙ ඉල්ලා ගුණු කළ මූලිකා අතිවවාසකන් පෙත්සම් කොළහක් ශ්‍රේෂ්නාාධ කරනය බහොතර ිනිසුවරුගේ එකතාවෙන් ප්‍රතික්ෂයප කෙරුණා. මෙම පෙක්සම් සලකා බැලීම ඒඒ සහ අදසිදු කරුණා තින්දව ප්‍රකාශ්යට පත් කලේ ග ිනිසර ජන්තජසරිය මහත. තිති සහගුත්තරව ර දක් ව නෙෝච රින් ල්ල මතා ප කාශ කල, ොවි් අහද නවිමන් යනපුදතුගලන් අදාධහන කිරීමට සෞක්‍ය අංශතීරය කර ඇතේ අදාල වයිරසේ තවදුරත්්‍යයක්ත් වීම වැලක්වීමේ අරමුණන බවයි. ෝවිඩ ්‍යපතිසිද වන කාරය සහන්දී විද්‍යත්ඥන් තවමත් අවසන්තිී දුවකට මනහ. එවන් පසුබිමක මුතු ශරරිව වෙන් මෙම වරස ආදනය නොව බවට පෙත්සම්කරුව ඉදිරිපත් කන තර්ක පිකත නොහැ වද මහතා පෙන් ාදන්නා. දටත් අ හර කල ො ද පු ගලන් වස ටයතු කරන ආකාරය පිබඳව රු තුත් කර නිකොත් කරඇ ගෙ ට දන නේතියන ුල බයි. තුරෙන් කිසුෙකගේ මලික අයිතිවාස්සිකම් උල්ලන්ග මක් න බද හො ප වාදන්නා. මේ සබන්ධය තීරනයක් ගත හැකේ සෞකේ විශක්ඥන්ට පමණක් පවයි එමහතා කියයාසිටේ. ැද ප හ ිය ර තු ප හ ැ ක ු තික්ෂ කරන වට නදයලා. . මෙතර කො- 19 සාධතයන් දෙෙසේ හැටාට දෙනෙකු මට ටික වෙලාාවකට පෙර හදනක් කෙන තිබෙන පා. ඕුන් සේල දෙෙනනා මීට පෙරහදනාකත් ත්‍රෝකීන්ගේ ආශ්‍රීතයන්. ම අතර කොවිඩාසාධනයෙන් මිය කිය එහෙත් ඥාතීන් සහ බහරකරුවන්, ඉදිරිපත් ලොබන බ්‍රොතදේහආදහන කටයුතු, රජේ ව්‍යදමින් සිදුකිරීමට ජනාධිපතිතුමා උපදෙස්දේක්ති පෙනවා. පෑ විසි තරට අවදාහන යොමකරද්දී වැඩිම කරෝනා ආසතතයන් සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනෙ කොළඹ ගම්පහසහ මහනුව කියන තිෙශ්වක් වලින්. ඒත් එක්කම මිනුවන් ගොඩ සහ පෑලියකොඩ කොවිඩ් පොකරෙන් මේ දක්වා වාර්තාාවුණු සමස්ත ආසාධතයන්න සංක්‍යාව විසිදහස් හාසසිය එක් මාගෘස්තිබෙන බවත් සෞඛ්‍යශ ප්‍රකාශ කරනවා ඒවගේම සෞඛ්‍යංශ කියනවා මේ වෙනකොට අපේ රටෙන් වාර්තාාවුණු සමස්ත ආසධතයන්ගේෙන් සයට හැත්තෑ තුනකට වැඩිපතිශතයක් සේල බලතිබෙන කියලා ඒ ලෝකේ අනිකු හටලක් බලද ඉතාමත් හොතත්යක් බවත් ෞඛ්‍යංශ ප්‍රකාශ කරනවා මේ තොරතුරු එක් අපි අදත් සූදානම් අපේ රටේ කොරුණනාවේ අලුත්ම තුරතුර ොුණද කියලා බල ඒ දිනෙදී හඳනාගත් ොවි- ආසධ්‍යයන් පන්සිය තුන්දනගෙන් හරිසිය අනු හහිදනකුම දේශව හඳනාගත් පුදගලයන් විදේශ සිස රටප පමිපුත්තුකය හදනකද කොරන සාසධතයන් බවට හඳනා ගැනවා. ඒ වාර්තාාවූ රෝගන් අතරින් වැඩම පිරිසක් වවර්තා වනේ කොළොම දිස් ්‍රික්කයෙන් එම සංඛ්‍යාව එක සයහතලිස් හතක්. ම්පාදිස්පික්කෙන් එකේ තිස් දෙනෙකු සහ මනුවර දිස්පිකේෙන් ආසතයන් හලිස් එක්දනක හුරගනවා මන්ුව ට ඇගලුම් ම්හලසහ පෑල ොඩ ම ර ර පර දහ හත්ේ හයක් දක්වාහල ගොස්ති වෙනවා. ඉන්දදාහතර දහස් එකේ පනස දෙනක ප රන සවේල රහ ලින් පිකස් ඇතබයි සෞක්‍යංශ ප්‍රකාශ කලේ. මෙ අතර මෙරටින් වාර්තාාවන ොVID-19 වයාආසාධනය වූ සමස්ත සංඛ්‍යාව, විසි හර දහස් දෙේ පනස් පහක් පුද්ලන් යිදහස්තුන්සිවිසි දෙනෙකු හොහල්ල පතිකාරලබනවා මෙමට පර්ණසුවෙලලා බැති සංඛ්‍යාව දහත්දහස් අට සියදා හතක්. COොVID-19 වයා සධනවන් තවත් දෙදෙනෙකු මේ ෑමත් සමඟ. මෙටින් වාර්තාබන කොවිට මර්න සංඛ්‍යාව එක සය දහට දක්වාහිල ගොස්තිෙනවා. වැඩිමවදානම දැනටක් තිෙන්න්න කොළම නගර සබීම ඇති. රෝගව්‍යාපියදී අපි ජීව සම්පල් පරිීක්ෂා කල බලනකොට පිතා අධික වෛන සාද්‍රණයක් තිබුණා. නො අදවෙන්න කොට ොළම මහනකරස්බා සීමාව ඇතුල පරීක්ෂා කරණ මේ ජයිවසාම්පල්වල අධික වරසාරන යම් අඩු මට්ටමකට පත්තරා තියනවායි කියලයි පරෝග ්‍යපිඉදිරියේද යම් අඩු මට්ටමකට පත්වෙෙන්න්නේ ඉඩ තියෙනවාය කියෙන කාර. නමුත් මෙසියාල්ල තරණය වෙන්නේ අදදවස ඔබ අපි <laughs> හැමෝම එකතු වෙලා සාමයකෝ ගන්න ක්‍රියාමාර්ගත්කයි. COොVID-19 වෛරසය <hums> හමුවේ බන්ධනාගාරවල මෙමනට පදතිිනත්වේ සම්බන්ධයෙන් බන්ධනාාර සෞඛ්‍ය සේබා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන් තපත්තුම හතා මලෙස දහස් පල කලා. ඒ දවසවන විට එද්දා සෙකසිය අනුතුනක් බධනාගාර ආස්ත්‍රිත පොවින් 19 අසාතිීමංස්ටියා ඒ දවස තුළ ලංකාවේ බන්ධනාගාර ඔලින් පෝවිටාස් ආසාධතියෙන් කසිය දහත් දෙෙනෙකු ස්වාගන්ති නාවද මේ අතර වැඩිකුරු මඉන්නේ සිරගත වෙන නෙවෙයි නවකීන් රිමාන් බන්ධනනාාරගතවන පිරි. පර පාලිමෙන්තු කාරි මණඩලේ කිසිදුු සාමාජිකුට ො -19 ආසාධනබී නොමති බව පාලිමින්තු හලෙකම් දම්මි දසනායක මතා ප්‍රකාශ කරනවා. අම් පුරාගන්නා කාරිමඩලෙ සමාජකයන්. නිරෝ දහන දීති කඩකළ පුදගලින් තිස් දෙදනකු ඒ දිනේදී අත්තරංගුවට ගැතිබෙනවා. ක්තෝබර් තිස් වන දාස්සිට මේ දක්වාකාය තුළ එරෝදහ නීතිකඩල පුදගලන්නවසේති හර දෙනකු අතරගොටි නැති බව පොලිසිය පවසනවා. මුක ආවරන පැළඳීම සහ දරස්ත භහවර ගැනීම ඇතුු නීතිකඩකළ පුදගලයනුයි මෙසේ අතරංගුඩ ගෙනතිබෙන්නේ. මෙ අතර පොලිස් පලදශ හත්තුනක් සහ ග්‍රාමසි අවසංේපයක් තවදුරටත් හොදකලාත්වේ පවතිනවා. කරුණනා ආසරතයන් ඩමං්‍යාවක් මෙමනිට අත්වර්තාාවන්නේ හොද කලාපදේශවලින් බැවින් නිරෝධහ නීති පිළිපදීම අත්්‍යවශ බවයි පොලිසිය අවධහරය කරන්නේ. මාානසික රෝකීන් සඳහා ලබා දෙන औෂධ විස තහසකට වැඩි ප්‍රමාණයක් මහර බධනාකාරය තිබි ඇති බව හෙළිව තිබෙනවාා. බන්ධනාකාර බෙහෙත් කමඩාවේ තිබූ මෙම අෞෂධ පානය කර කළහකාරරි ලෙස හැසිරනු රැඳපියන් පාලනය කිරීමට යාමේදී ගැටුම ඇති වූ බවයි මෙතෙක් කළ විමර්ෂණවලින් හෙළිව ඇත්තේ. බහර බන්ධනාර සිද්ධීන් තුවල්ලැබුවන්ගේ සංඛ්‍යාව එකසිය නවයක් රැඳපුූ පන් එකකුළුස් දෙන කුම්ිය කියයා. දාකාර පිස්ශ්‍රයාආරක්ෂාවත පොලි ශේෂකාය බලකා ඇතුළ දෙලද හරිින් හයිසියක බල එනියක් යොදවාතිබෙනවා කළහකාරී ලෙස හැසිරුණු රැදුවන් පිරිසක් නොසන්සන්කාරී ලෙස හැරමින් සිරකුටිඩාගෙනයාමට උත්සාහ කිරීමේදී ඒපාලනය කිරීමට යමත් සමඟ ගැටුම් උක්්‍රබුණ මෙම ගැටුමත් සමඟ බන්ධනාකාරයේ දේපල රැසකටද හානි සිදුකරතිබෙනවා අභ්‍යන්තර දේපලවලට සිද වූ දැඩි හානි සබඳධවර්තාවද ලැබීමට නීීමිතයි මෙම සිද්ධෙන් රැදපු වන්න අසූ දෙනකුටම තුවාල සිදු ඇත්තේ ඔවන් අතර ඇති වූ ගැුම්වලින් බව පොලිසිය පවසනවා. ඔවන්ගේ තත්වේ බර පතල නොබන බවයි සඳහන් පන්නන්නේ වැඩිහෝ මාරුවෙන් විසිහයි දෙනකොට තුවල්ල සිදුවතිබෙනවා ඇත්ැ හැදිෙනකු ඒ නිරෝදහහිනිට ැගෙනකුස් ඇති අතට එකසි අ සූහත් දෙෙකු වැලිකට බඳරාකාරේ විශේෂ ස්ථානක රන්දා සිටිනවා ඔවන්ට කොරුණා වැලඳද ඇති බවයි වාර්තාාවන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලසිය පරිීක්ෂණ ආරම්භ කර ඇති අතර අංච ගන්න නවක්කොස්සේ විමර්ශණ සිදුකෙරෙනවා. මානසික රෝකින් සඳහ ලබාදින අවෂද එතරම් විශාලතුයක් බඳරකාාරීයට රැකිෙන ඒම සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්වෙන බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ. ඇැනට ර්තාවෙලා තියෙන ආකාරයට මේ ගැන විවර්ණයක් කරනවා. දළවශයෙන් මේ රෝහලේ මානසික ආතතීන්තියෙන මානසික රෝගීන්ට දෙන පෙති. තරාජානක කෞෂද විසි එක් දාහකට අආසන්න සංඛ්‍යාවක් පෙති තිබුණ කලතමයි වාර්තාවෙන් නෞෂද ඇයි මෙම ස්ථානය තිබුණේ. මොවුන් මේට ඇබැයි වනේ කොහොමද කවද මෙතරම් පෙති ප්‍රමාණයක් ඇනෝම් කරේ. ඒකට හේතුව මොකක්ද. විශේෂෙන්ම මේහි හිටපු වෛද්‍ය නිලධාරීග ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශකින්ගේ අවධානියම් ලා තින යම්කි ආකා. ට කෝවිට් සම්බන්ධය නෙමන ඇත්තම් PCR පරීක්ෂණ සම්බන්ධයෙන් රැදවියන්ගේ යම් කතාබහක් ඇතිවුුණත් ඒ කැරැල්ලක් දක්වා නිර්මාණය කිරීම මොවුවො පෙළබෙවවෙ කවුද මේ කියන කාරණය ගැන විශේෂෙන්ම විමර්ශකින්ගේ අවධානීය මුලත්තිනො මේ බන්ධනාාරය තුළ දැනටඉන්න මේ දෙදා සාර්සයකට අසන්න පිරිසෙන් කිසිම ක්‍රියාවකට සම්බන්ධ නොවන ඔධින් ගත කරන පිරිසක්කින්න. ති ඔුන්ව අරක්ෂා කර ගැනීමත් අප යුතුකමක්. කාටහරි පහර දුන්නක් පැනලයන්ට උත්සාහකරත් යම් වර්දක් කළත් ඒ වැරදි කරණ අයත් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම, අපේ යුතුකමක් වක්කීමක් වැඩිට සලකනවා. මේ අතර බඳනාකාර කොමසාරිස් පාලන චන්දන ඒනායක මහතාද බෙපිළිබද අදහස් පල කලා. වෛද්‍යවරූ භාරවතියන බෙත් ගබඩාව කඩලා. බෙහෙත්කබඩා වෙතිබ්බ සියලුම පෙති. මොවුන් ඇරගෙන මොුම් වක් පානය කරලා මොවන්ගේ හැසිරීම. බොහෝම තාම දැඩි ප්‍රශන්්ඩකාරි බවක් ඔුන් ඇති කරගත් ඔවුනඔුන් මරාගත්ත ඔවුනොවුන් කපාගත්තා බේසිද්ධියකුත් මේ අවස්ථාවේ බන්ධනාගාරය තුළ ඇති වුණා වගේම මොවුන් බන්ධනාාර දාන ගොරනැගල්ලට උසයට ගබඩාවට මස්ථාන කොටහොම ගිනිි තිබ්බ මේ ගිනිි තිීල විනාස කරක් තාම ලොකු අලාභානයක් මොහුන් කරලලාති නව මෙෙනක තමයි ඇත්තරම මහරබන්ධනාගාර මේ සිද්ධියට මුල වනේ. මොවන් සිවල දෙනාම ඊය දවසේ තඔවුන් උත්සාහ කරා ඊ රාත්‍රියෙන් බිත්්‍ය හරන්න පැනෑමට තමයි මූන්ගේ අදස තින්න්නේෙන් මෙම ක්‍රියාදාමයි වැලැක්වීමට තමයි බඳනාගන්න නිලධාරීින් පේවිදිට ක්‍රාකර. ය අතර හරබදරආකාර සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ස්වාබැලීමට පත්කළ පංච පුද්ගල කමිටුවයි නිවත්වීමට තමන්තීරනයළ බව දෙියෝච්ච පොලිස්පති අජිත්ත්‍රහණ මහතා පැවැස්වා. ඒ සබන්ධයයිෙන් ලෙකිතව දැනම්දී ඇති බවයි ඒ මහතා තබදුරටත් කියයා සිටිය. බහර බන්දරාකාර සිද්ිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශණ තොරතුරු සඟවීමින් ොරව හෙිරන බව අමාත්‍යය කෙලේ රමු කල්ල මහතා පවසෙනවා.රඳවියන් මේ වෙන්නකොට සියල්ල විසි අට දහක් පමණන්න අතරතුර. අච්ුලබුවන් ඉන්නේ හද්දහක් පමණයි අනිත් අය රක්ෂත බන්ධනාකාරයන්නේ මේ හා සමානෝමන්දක් ඉතායත් මෙනි සිදුවීමමක් පහුගේ කාලේ විඩව සංගතයක්ත් එක්මත් ඇති වෙලා තිබෙනවා ලෝක පලවනිමතවටන මේවැ දේල් සිද්ධවෙලා ති බෙන්නේ නිසා ම මේක නිදසර කරුණ කැටියටන මේ කියන්නේ.ඒ වක්හිීම සම්පූර්ණය අපි භාරගන්නවා රජය හැටියට අපි බලාපොත්තු වෙනවා මේ මොහො වෙනකුටත් ඒ සම්බන්ධව ඉතාමත්ම විිනිශෂිත්තත්වයක් සහ යම්යම් සිදුවීම් සිදුවමින් පවතන නිසා පෙරිදිරි දින කීපය තුළ න්ධනාකාර කොමසාරිස්තුම. හයට අදාළ ස්ියලෝම පර්ශයන් ඔබතුමාල සම්පෝර්ණ සත්‍යය වඩ පිළවෙලක් ඇදිරිපත් කරනන්න බවර. මෙ අතර මහර බන්ධනාගාරයවැනි සිදුවීම් අනෙකුත් බදධනාගරවල සිදු නොවීම සඳහා රජය බේවනි විටත් පියවර රැසක් ගිනැති බව අමාත්‍ය අලි සබ්්‍රි මහතා පාර්ලිමේන්තුවේදී අද කියාසිරයා. අයවැයි කාර්කස භාවස්ථාවේ විවාදයටෙක් පිමින් අමත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා. බන්ධනාගාරවල සිරකරුවන්ගේ තද බදිය. සිර් දෙසය පනකට ආසන්න. මහර බන්ධනාගාරයේ සිරකරුවන්ගේ. සිට අස්සුවට වඩ වැඩි ප්‍රමාණයක් බන්ධනාගර ගතවී තිබෙන්නේ ්‍රමමා් චිරුවන්නිස. ඔවුන් වදකරවලස කිසිතු අධකරගේ තහරු වන්නේේ දැන් කතානායකතුමින් මේ ත්වය මහර පිස එක ඇතිවුණ. මුද මී ගමුව ගරු ඇමතුමා දැන් අය උද්ෝෂය කරන අය බියවෙල තියනවා දැන් වහම ඒ පිළිබඳවත් ඔබතුමාලගේ අවධාන යොමු කරන්න. වර රාසි කරන් යනවා රු කතාායකතුමනි ම පොලසියට කතා කරලා සහ නීති පපත්තුමාට කතා කරලා පුළුවන් තරක් අපපිට ඒය නිදස්කර ම සඳහට වතුරල න ඒ නතිපත්තු හැසි හදනෙක් විතර පොදු සමාවක් ක අරත නිදහස් කරන්න කට ුතු කරලා ෙන රුණම අපි බලන දැක් බදදිල තිෙනන චාචත් ෙනස් කරලා ඕුන්ට ඉක්මනින් නඩුව අහන්න තුර රෙහි ේන් තැනකට දිරිපත් කරන්න පුළුවන් කියලා ඒ නතිපතිකාරයා ස ියල නිලද ර නක් තතිකර ජනාති පපත්තුමාගේ නායකත් ර පහතරක විතර කචාවක් කරලා පි පියව ාශයක් මේ ම්බන්ධය කරුතු කර තිෙනවා. සොලි කුනාටුවේ බලපෑමෙන් නැගෙනහිර උතුර උතුරු මැද වයිම, මධ්‍යම සහ සබර ගමූ පලාත්බලට මිලිමීටර දෙසීය ඉක්මපුූ තඳ වැසි ඇතිවිය හැකි බව කාලාලගුණු විද්‍යා දෙපාර්තමෙන්න්තු පවසනවාා. නැවත දැනම් දෙනතුර දෙවෙනටා මුහුදු ප්‍රදේශවල දෙහෙවර හා නාවික කටයුතුබලින් වැලකේ සිටින ලෙසටද එම දෙපාර්තමෙන්න්තුව ඉල්ලීමක් කරනපා. දිවෙන අවට බංගාල බොක්ක පදේශයේ තෙරිකුණාමලයට ගිනිකොන දිසාවෙන් දැනට තියෙන වීඩන අවපාතය තිරිකුුණාමලේනම් කිලෝමීට පන්සයක් දුරින් තමයි ස්ථාපිත වෙලා තියෙන්නේ මේ තත්ත්ව යටතේ බොහෝ විට අදදින ගත්තම තුරුසාහ නැගෙනහිර මහදු සීමාවල වැසිහ ිගුරන් සහිත වැසි සුළගේ වේගේ වැඩිවී මුහද රලුවීම හැකයාව තියනවා දවර හා නායුක කටේතුවල උතුරු නැගෙනහිර මුහ තීරවල ගැරු සහ ොගමර මුොත්තේරවල දීවරටයතුරලේ දෙඩෙපා කියෙක් නමුත් මේ පද්තිය ඉදිරිපෑ විසිහර තුද ුිනාා. ට පවිත්තෙන් ලක්ුණුවට පැදිවෙලාතියෙනවා ට අමතරෝ මේ පද්තිය දැන් ගමංකරමින් පවතින්නේ. බස්නාහෙට බරෝ වයිම දිසාවට තමා ගමන් කරන්නේ මේ හේතුව නිසා මෙම පද්ධතිය බොහෝ විට හෙට දිනේ සවස්්චාම වෙනකොට දිවේන්න තුළට ඇතුළුවෙන ලුණ තමා පහලවෙලා තියෙන් උතුර උතුර මැද නැගෙනහිර වයිමෝගේ පලාත් තුොල මිඩිමීට දෙසේ ඉක්මනත් වර්ශාපතනක් තිබීමකාවන් තියෙනවා. මේ අතර දිවිෙනවට මුහ දුප්‍රදේශවල දීවර හා නාවක කටේතුලින් වැැකි සින ලෙසද කාලකුණ විද්‍යාධ්‍ය පාර්තමීතුව ද නු දෙනපා ැට මුහදදුපදශවල තීවර කටහේතුවල ජෙදීසිටන පිරි, හැකි ඉක්පනින් ගොඩවිට හෝ ආරක්ෂිත ස්ථානයක් පිත පැමිණි යුතුයි. මේ අතර අයපත් කාලකු නේහේතුවෙන් නැගනිර පලාත සියලුපාසල්, හෙට සිට දින තුනක් වසාතබෙන පව එම පළත් ආණඩුකාරුව අනුරාදා යහම්පත් මහත්මිය පවසෙන පා. එහැත් කල්ගුණේ හේතුවෙන් සිදුුව හැකි අපපදාවලින් ජනතාව පේරාගැනීම අරමුණ කරගනමින් මෙම තීරණය ගෙන තිබෙනපා. රොපියල් බිලියන එකයි දශම දෙකට ආසන්න මුදලක් රජයට පාඩු කළ පොහර විෂමාචාර වලට සම්බන්ධ නිරධහරින් පස්සනකුගේ සේවය වහාම ක්‍රියක්ම වන පරදි අත් හිටමාතිබෙනවා සාමති ේඛන සකස්කරීම, ප්‍රසානාගාර පරක්ෂණ වාර්තා වෙනස්කිරීම ඇතුළු චෝදනක් කෙහිපයක් පදනම් කරගනිමෙනු මෙම තීරණය ගෙනති බෙන්නේ. දෙදහස් දහ අට දෙදහස් දාහනමේ වර්ශවලට අදාලව පොහුර බෙදාහරීමේ විශමාචාරවලට සම්බන්ධ එවකත්‍ය පහර ේකම් කාරලේ සේවය කළ සාකාර අධ්‍යක්ෂවරන් තුන්දෙනකු සහ සංවරන්ත නිල්තාාරින් දෙදෙනෙකුගේ සේවයි මෙලෙස අත්තටවාතිබෙන්නේ. වීගණ ාධපති වාර්තාාවලට අනුවම වච පිබඳ විර්ශෂ සිදු කරවා. මේ පිබඳ අපරාධ පරීක්ෂණ දෙපර්මේන්තුුවට ජුමුකළ යුතු බවටද එම වාර්තාාව නිර්දේශ කරතිබුණා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්තු අලත්කමගේ මහතා කළ ඉල්ලිමක ැනුව, අමාත්‍යැංශල්ලේ කම් විශ්්‍රාමික මෙජ ජනල්, සමහිත පෙරිර මහතා මේ පිළිබඳ ස්වා පැලීමට විශේෂ කමිටුවක්ත පත් කලා. එම කමිටුව කළ විමර්ශණවලින් පසු අයි අදාල නිලතාරීන් පස්සනනාගේ සේව අත්්‍යට වීමට නිර්දේශ කරති බෙන්නේ. තනා රම නොබලා මෙම වංචාවට සම්බන්දධ උසිලතිනාට නීතිය ක්‍රියාත්ම කරන ලෙසයි අමාත්‍යවරයා දනුම්දී තිබෙන්නේ. මෙ අතර දේශපාල නඥන්ගේ මැදිහත්තීමෙන් සිදුකර ඇති ඉඩම් වංචාපිබඳ ස්වාබැලීමට විමර්ශණ කමිටුවක් පත් කළ බව අමාත්‍ය එස්සෙම් චන්දරසයන මහතා පවසනවා. අද පැවැති මධ්‍ය හමුවක තෙක්්වමින්,ඒ හතා බේභව කියා සිටියා. හැදලියෝම් පෙනුණ ශාල වංචා ප්‍රමාණයක් මේරට ඉඩම් සේස්ත්‍රය වෙලාදිීමයි කිය. තමහර ඉඩන් තුූමත සහර දේශමාලින්යෝ ලවාදීල යෙන තමන්ගේ හිතවතුන්ද. මේකට නිලධාරනුත් සම්බන්ධයි. ඉඩං ප්‍රතිතස් කරන කොමිෂන් සභාාව සතු ශස්්‍රීක පළදාවක් ආදායමක් එන්න ඉඩම් වට ම හොෝප්පු හදල තියන්න. ම මේ වංචාවල් හොයන් විවර්ශන කොමිටක් පත් කලා මේ ලිපිගොනුවලතියෙන සම්පූර්ණ වංචාසාගත දැනට හොයගත්ත. ජාති ර්ථකයේ ශක්තිමත්කිරීම සඳහ, රාජ බැංකපාදධතිය විදිිමත්කර, කාරක්ෂමකිරීම පිනිස නිර්දේශ ඉදිරිපත්කිරීම සඳහපත් කර කමිටුවක් කාලය තවත් මස තුනකින් දෙර්ග කරතිබෙනවා. මෙ අතර විදේශ විනිම මේ රටින් පිටතට ගලායාමට හේතුවන ගණදනු සඳහා සීමා පැනවීම කාලේද මස හයිකින් දීර්ගකිරීමටයි කැමිණට මණ්ඩලය තිීරනය කරඇත්තේ. ොයිඩ සංගතයක් සුලසා මධ්‍යයම් පරිමාණ විවසායකයන් හට තිච් ර්‍රශ්න නිසා පරජතීන්දු කරා ඔන්ට යම්යම් සහන ලබලදන්න. පහුගේ කාලාල පරිච්චේ දේදී රාජ්‍ය බැංකු මනක්නෝ පෞද්ගලික බැක්දගේම එම තීන්ද බලාපොරොත් වෙච්චි ලක්වලටම ක්‍රියාත්මක නූන නිසා කාල පරිච්චේද දර් කර ලතිනාව මාසතුනකින් මේ රටේ නිෂ්පාධනය කරන්න පුළුවන් සියලම බා්ඩවලටදන්න පුළුවන් උපරම සයෝගගේ ලබාදන අතර මේ අයියින්න බතුමාල දකින්නට ඇති පිටරටන් ගැනල ලංකා. ේ තරඟ කාරිත්තුවයට ප්‍රශ්ණයක් වෙන බාන්්ඩ වෙනම නම් කරලා. අමතරව සීට පහලෝක සෙස් බද්දක් යම්යම් බා්ඩවනයෙන් ඉදිරිපත් කර කට හේතුවම තමයි විදේශ වෙන මේ රක ගැනීමේ ප්‍රධාන අරමුණ. ැින ීරණ දනු දෙන මාතය හමුවේදී අමාත්‍ය කෙලි මුක්ල මහතා මේ බව ප්‍රකාශ කළ. මෙහිද අදහස්තක් වූ අමාතය උදේ ගම්මන් පිළමහතා පැවසුවේ, ශ්‍රී ලංකා රක්ෂණ සස්ථාව, සේවක අර්ථසාතක අරමුදල් හා ලිට්‍රෝගෑස් සමාකමි හිමිකාරිත්වය පවතින, සිනුව ලංකා පෞද්ගලික සමාගමේ පසුගේ පාලන සමය අක්‍රමිකතා රැක් සිදු ඇති බවයි. ඒසනහා වගකිවයුත්වන්ට එරෙහිව නීතිම පියවරගන්නා පවද අමාත්‍යවරයා අවධාරණය කලා. දෙදස් දොළහියිදී ආරම්භූ වුණු ග්‍රෑන් හයත් හෝටලේ ඉදිකිරීමේ ව්‍යාපෘතිය දෙදස්පාලයේ බලේට පැමිණි ආණඩුව හදිසියේම නතරකිරීම නිසා ආණ්ඩුවට බලවත් පාඩුවක් සිද් වෙලා තියෙනවා හෝටල ඉදිකිරීමේ කොන්ත්‍රාත්ව කරගෙන ගිය සමාගමට පියල් බිලියන එකයි දසම අටක වන්ධ්‍යක්ගව යුතු බවට ගපුූර තිබුණු ේරුම් කනද තින්ද වෙලා ශ්‍රී ංකාේ වංච මහදි කරන්නේේද ඒ ටීන්දුව තහුරලා තියෙන හොටලේ සම්පර් කිරීම අස්ටමෙන්තු තිබේ රුියල් බිියන තියයි ඒ හොටලේ සම්පර්ණරලලා ඒන් ලාබූප පෙනතත්යට ගෙනෙද හෝටල සම්පූර් කරගනිීම සඳ රපියල් බිලියන හැටක් වවෙදකන් සිද්වෙල තියෙනවා රුපියල් බිලියන තිස්සකැදසම අටක පාඩුවක් ආ්ඩුවට සිද්වෙල තියනවා මේ ගැන සලකාබල් ග්‍රාමත්තුමාගේ නිර්දේශ මත හිටපු අග්‍ර විශ්ශකාර අසෝකද සිල්ලුව අමැත්තුමාගේ ප්‍රධානත්තයෙන් සයපුද්ගල කමිටුවපත්කන් තීරණ කලා හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා නිදොස්කොට නිදහස් කිරීමට අධිකරණය ලබාදුන් තේන්දුවෙන් අධිකරණේ ස්වාදිහි නක්වය තහවරු වී ඇති බව පාලිමෙන්තු මත්‍රිවරුන් පවසන පා. යහපාලන රජ අර්තයේ එම ස්වාදිි නත්වය නොතිබූ බයි ඔවුන් පෙන් පාතිෙන්නේ. ැ රජ පස ැත්තුමා කියන්නේ දේශපාලිකෝ හොඳ බුද්ධියත්තීන ජනතාවට වැඩ කරන්න පුළලන්නයි එවැනි නායක කතර මගදී විනාශ කරලා එතුමාග දේශපාලනයෙන් ඉවත් කරන්න තමයි පහුගිය කාලේ ඒ අහපහ්‍ය උත්සා කර යහපාලන ආණඩුව අමුවමේ සම්පූර්ෙන්ම සෘදධ ්‍යාරය අරමුදල් මංකොල්ල අපපවා අස් අපපි දැක්ක. විශේෂෙන්ම දායා ගමගේ ඇතිවරේ වගේ ජිත ද මහතය කාල සමුෘදය අරමුදල් බදවා ලක්ෂය ැගන් තමන්ගේ හිතවතුන්ට සමෘර්ද ්‍යාරයත්න තෙනිසා සැබවිම සමුෘදධ ්‍යපාරය දුපතුන්ගේ අර දල්ෙක ෙල් කරල මන්ගේ පතිරූප දේශපාන අවස්තාවන් හදාගත්තන එය හදාගත්තේ ඒකට යහපා ක් ාතික් ය ත ්‍ර ලංකා පොදු ජන පරමුණු පක්ෂ කාරල පැති මත්ද හම හැහිද මෙම අධිකරනතිීන්දව සබන්ධයෙන් අදහස් පලකිරුණා. දිවිලගුම පනත ගේන ල ඉඳදලම. ක්ත් ජාය පක්ෂේ පරත රුද්ධ විශාල වැඩකොටසක්ෙරවා. අන්තිපට රජය පැරදුරු ගමන් ඒ පනතහරහමග නල්ලා බැසිල් රජපක් හිට ඇමතුමාව සිරබාරයට ගත්තා. එකසරයක් නෙමේ දෙසරයක් නෙමේ තුරන්සරයක්ඇතුව සිරබාලයට ගත්තා. අපිට නඩු දානවලේම සහර නිරධාරින් කිවවා මේ නඩු ගෙනියන්න පුළුවන් ඩ නෙමේ මෙහම සාහය ගොතල කවදක් නඩුවක් ස්රටයට බෑ තමන් නාහසලේ නඩුවලින් නිදහසන ඉනක සහර නිරධරරි අපිට කිවවා. බැසිල් රාජපක්ෂ නැත්තුමා මේ ටේ ගංවල අහිංසක මිනිසන්ට ගේහාගන්න මි . ගේ වාහල වහට හදුවත්දුන්න එකද වැරද ප අධිකරෙට ගරුරනවා අද අධකරයක එක නඩුවලින් අපි නිදහස් කරති ඒක නිසා හොරකන් කරපු මිනිස් වලියෙන්නේ හබයන්කෝ මහදවාලෙ කඩපු අර්න හන්ද ේට යනක ර ල්ල කරන සිහ මදකිව මගලට අරවා කියලා ය මගලට ලාව අරුජ හහිද. ක මේරටේ මිනිස්සුන් වැකර අයකට බොරුචෝදන දාලා හිරේදාාන්න ත්ස්සා කලයා හතුවන රාජ පක්සරුගේ දේශපාල ජීවිත වර කරන්න ැපම. බැරදුනේ නිලධාරන්ටද හැමතිටද ්ාගනවා ක ා පරජ ආාල නිල්ලාරරිකුනම් පන ජීවී ඩිපර්ටමේටය නිසාර පොන ව පි බැ දැම්මගත කරම බරබ කියර ඒ සමක අපේ ප්‍රධාන ප්‍රවෘති විකාශය අවසන්පනවාා අපගේ බීනක ප්‍රධාන පත් විකාශ ආාත්‍රී නව ඇති හට